Guru FM. Mati dul. Patirol, rasika-rasika abiyange, sit amandanandeta patkaramin. Trasaya, bhitiya, kutuhale ragat, enga kilipolayana, sangeeta rasayen piri. Master සාරිගම කන්නාගේ සංගීත අසපුව එතෙන් සිට ඔන්න ළමයිනේ මා විසින් මාහට පනවාගත් සංචරණ සීමා පොඩක් ලීල් කරලා පහල වෙලගාව ඇසිලින්ගේ පොට්ටක ගාවට දක්වා දීර්ඝ කරගත්තා. හොඳේ මාස්ටර් රස්නිය දු ගහන්න එපා. ඇයේ පුතා මේ රටේ තත්ත්වය හොඳ වෙලකල් පාඩුවේ පැත්තක් කරලා ඉන්නකෝ. මොනවා වුණත් මාස්ටර් සංගීත ලෝකේ පුරක් කියලා හිතන් ඉන්නවනේ. ඒක ඔය පොලිසියෙන් කනට ගහලා ගෙදර එලවල නැති කරගන්න ඕනේ නෑනේ. මොකද්ද හිතන් ඉන්නවා කියලා කියන්නේ? නේ හිතන් ඉන්නව නෙමෙයි මම එහෙම පොරක් තමයි බං. අනිගයි. ඔල දැනගනින්න. ආ. පාරම්පරික සංගීත ඥානෙ. ඔව්. එතනින් ගියාම පෙර අපරදික ජාත්‍යන්තර සංගීත ඥානෙ. ඔව්. එතනිනුත් එහාට ගියාම විශ්ව සංගීත ඥානෙ. ඒ උනාට මාස්ටර් මේ ඔය විශ්වයේ ජීවයක් නැනේ. දැන් ඔය ග්‍රහලෝකවල එහෙම ජීවයක් නැහැ කියලා හොයන් තියෙනවනේ. එහෙම ජීවයක් නැතුව කොහොම විශ්ව සංගීතය බිහි වෙන්නේ මාස්ටර්? ඒව ජීවයක් නැතුව සංගීතය බිහි වෙනවා බං. ඒක අජීව සංගීතය. නිකන් මෙන්න මේ වගේ. දේරුණාද? හරි තේරුණා. මොකද ඔබලා දෙන්න නිකන් කින්දීර වගේ hina වෙන්නේ? නේ අනේ hina වුන්නේ නැත්. එතම hina වුන්නේ. ඔබලා දැනගනින්නලා. ඔව් කියන්නකෝ. ලෝකෙ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨ සංගීතඥයින් එක මගේ නම జగත් කීර්තියට පත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙදි තමයි මම අපේ මේ හාමිනේව කසාද බැන්නේ. ඒකෙන් අර එක්ස්ප්‍රස් පර් නැව ගිලිලා මූද විනාශ වුණා වගේ මගේ ජීවිතත් විනාශ වෙලා ගියා. නැත්තම් ඔය ලෝක පූජිත සංගීතඥයින් ගානටම මාත් ප්‍රසිද්ධ වෙලා. හැබැයි ඒ කට්ටිය දැනට මාත් එක්ක සම්බන්ධකම් පවත්වන උඹලා දන්නවනේ. එහෙමද? දැන් මාස්ටර් අර ලෝක පූජිත සංගීතඥයෙක් වෙන විතෝවන් මහත්තයා. එයාව එහෙම අඳුරනවද? විතෝවන් කිව්වේ අර මාතුන්ගේ අයියාද? මාතුන්ගේ අයියා? ඔය අර බටනලා ගැහුවේ. මම මොකද මිනිහව නොදන්න? ඔය විතෝවන් ලා කවුද බං මාත් එක්ක ගත්තාම? අයියෝ නෑ මාස්ටර්. විතෝවන් කියන්නේ මහතුන්ගේ අයියා නෙවෙයි. එයා ලෝක ප්‍රසිද්ධ ජර්මන් සංගීතඥයෙක්. එයානේ අර තනනනා කියලා චූන් පාංගුල දාගෙන යන මියුසික් එක හදුවේ. ආ ඒක නෙමෙයි ළඟදී ආපු එක්කෙනෙක් වෙන්නේ නැති. ඒකයි මන් දන්නේ නැද්දේ. ළඟදී නම් මන්ද මාස්ටර් 1770 වගේ ඉපදිලා සංගීතේ මහා මෙහෙවරක් කරලා 1827 දී තමයි දිවංගත වෙලා තියෙන්නේ. ඈ කොබ මාස්ටර්? මාස්ටර් විද්දනේ බං. ඈ සියුමලි අතැඟිලි තුඩින් රැගෙන ඔබ අඹරන්නම්මා අත්ල මත තබා ලොක් එළිය කරන්නට ආලෝකය දෙන්න සුදු ජස්මිමලි සංගීතය ඔය පහන්තිර අඹරනකොටවත් සින්දු නොකිය ඒ වැඩේ විතරක් කරහංකො මල්ලි අත්තකින් විතරක් වැඩේ කරහංකො හොඳ මල්ලි වගේ මොන මගුලත්ද බං බෑනේ සංගීතයියේ ඔය ඉතින් සංගීතය ලේවලට බද්ධ වෙලානේ බං මගේ තියෙන්නේ මොන වැඩේ කළත් සින්දු කෑල්ලක් නිරායාසෙන් එළියට පනිනවා බං බලන්න අයියේ දැන් මේ සුදු පහන්තිර ඇඹරෙනකොට දැනෙන හැඟීම තමයි මං ඒ කිව්වේ සියුමලි අතැඟිලි තුඩින් රැගෙන ඔබ අඹරන්නම්මා අත්ල මත තබා ලොවක් එළිය කරන්නට ආලෝකය දෙන්න සුදු හරි මම කරන්නද ඉතින් මගේ කන් දෙක කරලා තියෙන පව ඉතින් මම ගෙවන්නේ පෙයි මේ ඊනන් රත්තරන් මල්ලියේ උත්සවයක් විදිහට ආ සින්දු කියනකොට උඹට විතරක් ඇහෙන්න ගියන් ඇයි මේ පාන්තිර පැකට් ගැහිල්ලට අමතරව අපි තව මොනවා හරි පැකට් කර
මොහොතේ. ඔබට ඉතින් තේරෙන්නේ නැහැ මං කියන එක ඔය නිකන් මොකද කවගේ බලන් ඉන්නේ. මේ බලන්නේ. එන මොනෝ ප්‍රකට කරන්නද බං? අපි ගාව තියෙන පහන්තිර විතරයිනේ. කතාව නවත්තලා අබරහන්. සංගීතයේ පාඩුයිනේ බං. ඈ පණ දාගෙන අබරුවට මේ රුපියල් 10 පැකට් හෝල්සේල් අපෙන් ගන්න පාඩනේ අයියේ. ඊට වඩා ටික ගණන් පැකට් එක පොඩ්ඩ බලංගෝ බං. මේ මල්ලි. ඈ පොඩ්ඩක් අතහුරු වෙනකම් කරන්න අමාරු තමයි. ඊට පස්සේ සත ගාලා අඹරුවේ හැකි බං. ඔච්චර අඹරුවක් වැඩක් නෑනේ අයියේ. උඹට කියන්න මම හීනෙනුත් අඹරනවා බං. හැමදාම උදේට බලනකොට මගේ බෙඩ්ෂීට් එක නිකන් පහන්තිරයක් වගේ අඹරිලා තියෙන. අඹරලාම. අපි දෙන්න බලලා බලලා ශරීර සෞඛ්‍යයට ඉතාමත් හොඳම පැකට් ගහින්න මේ පහන්තිර පැකට් කියලා තීරණය කළනි. වැඩි පටන් ගත්තේ. දැන් ආයි වේග වෙනස් කරන්න එපා. අබරහන් අබරහන්. ඔච්චර අඹරුවත් ලාභේ මතනේ අයියේ. මේ මං කියන්නේද? ඈ නිකන් විකල්ප ධාරාවේ වෙන පැකට් ගහින්න මතක් කරා අංක බලන්න. අයිස් පැකට් තේරුමක් නැහනේ. ඈ මේ දවසල යන්නේ නැනේ වහිනවත් එක්කනේ. හැබැයි වැස්සත් එක මුරුක්කු පැකට් නම් හොඳයි. මේ මුරුක්කු මදින්න කෝබන් තෙල් ඊදව සරයිනේ. ආ ආයි මේ සංගීතයි. ඇයි මුරුක්කු කිව්ව මතක් උනේ? මොකද්ද? අරව පැකට් මොනවද? පෙරුවක් පැකට් කළා. මේ දවසල විකුණ ගන්න බැරි පළතුරුත් තියෙනවා බං ඕන තරම්. හුදකලා වෙලා කරන්න තියෙන්නේ ඔන්. මං දැනගත්ත උඹ වෙන මොනවා හරි පැකට් කරමු කියනකොට උතන්ට එයි කියලා. එතනට ආපු කැත විතර මේ ඩස්බින් මල්ලි බලහන් ඉතුඹ මේ ශ්‍රද්ධාවෙන් පත්තු කරන්න පහන්තිර අඹරන ගමන් කිව්ව දුසිරිත් පව් සිද්ධ වෙන කතාව ඔය යන්නද බොලෝ ඔය හදන්නේ වෙන කොහෙද බං වැඩේ හරියට කළොත් ගොඩේ අය වැරදුනොත් මේ ඇතුලට යයි බලහන් ඉතින් පහන්තිර පැකට් කීයක් නම් අඹරුවද යාන්තම් පාන්ගෙඩි දෙකක් විතරනේ ගන්න පුළුවන් උනේ මේ කපේ ශ්‍රමයේ හූරා කෑමක් අයියේ මේ ඇති වීර්යෙන් මේ හම්බ කරපු සල්ලි වලින් ගන්න පාන් ඒව කාපුවාම ඇඟට අල්ලනවා මල් ඈ ඈ මොකක් කරේ අපේ සංගීත අසපු පැත්තෙන් විලාපයක් ඇහෙනවා වගේ එකක් ඇහෙන්නේ නැද්ද ඔබට ඕකට හොඳට කන දාලා ආගෙන ඉතින් බලන්න අර අර ඕ මයි රසකාමිනිය රුචිරාලනිය අපි ගිලෙමුද පෙම් සයුරේ යන්න මගේ පණ ඔබයි කියා මා පණ ඔබ බව ඔබි පණ මා බව තව මන් දන්නේ නැත්ද ඔයා අසකාමිනිය රුචිරාලනිය අපි ගිලෙමුද පෙම් සයුරේ ඇයි මොකක් නමුත් වෙන්න හොඳ නැති දෙයක් සංගීත අසපෝ පැත්තෙන් එනවා මල්ලිය වය නිකන් පනහා පැන්න එක්සය දේත් කිට්ටු කරපු ෆීමේල් වොයිස් එකක් නේද මේ මාස්ටර්ගේ ඒ ඉපියාවගේ වොයිස් එකත් එක්ක පොරබදන්නේ මට එහෙන විදියට නම් මල්ලි නිකන් හං ගහිලා කනාටු වෙලා වේලිච්ච හදවත් දෙකක් ආයි නිකන් ප්‍රේම විනාකිරිවල බස්සලා පොඟෝල මුලක් කරලා ගන්න ට්‍රයි එකක් දෙනවා වගේ මට දැනෙන්නේ ඒක අපේ මාස්ටර්ගේ තියෙන කුප්පකමට අර ගැළපෙනම කියමන වෙච්ච හැට පෙන්නත් වඳුර බිමින් නොයයි කියන එක නොකිය කියන්නේම කලාකරුවා කියන්නේ වයසට ගියත් තරුණ ප්‍රේමවන්තයෙක් කියලා නේ ඔන් දස්පින්මල්ලි වයි මොකක් වුණත් දැන් උතන සිද්ධ වෙන දෙයින් අවසාන ප්‍රතිඵලය විදියට අනුමාන කරන්න පුළුවන් මෙන්න මේක මොකද්ද ඔය නාකි ජෝඩුව සංගීත අසපුවේ අන්නක රඟුම් පාන්න ගත්තම අපි දෙන්න ඒකට බාධාවක් වෙනවා එතකොට බලදරයා විසින් ඒ කියන්නේ මාස්ටර් අපිව උතනින් අයින් කරනවා අපි දෙන්නට යන්නේම නැති වෙනවා මල්ලි ඒ කියන ඔබ කියන්නේ එලෝනවා කියන එකනේ ඕ ආයි කෙම්ම අපි දෙන්නව එලෝනවා තමයි බං දැන් මොකෑයි අපි කරන්නේ මේ මෙහිම්ම මකුලන් යනවෙයි නැත්නම් සටන් කරනවෙයි අක්කම ජීවීව වැඩ කරන්න ඕනි මල්ලි කලබල වෙන්නේ නැරකයි ඈ වරින් යන්නේ ඉස්සෙල්ල ඇතුළට ගිහිල්ලා බලමු සද්දයක්ද යන් ඈ ආදර මදුර අතීතේ ඔබයි සංගීතේ ආ මාස්ටර් අපි නිකන් කංකලු ගීරාවයක් පාරට
වගේදී ස්වීට් වොයිස් එක මේ ඇයි මාස්ටර් මුණ සුදු මැලි වෙලා අපතෝල මේ මාස්ටර් හාමිනේ නේද එයාට පූර්ණ කාලීනව සින්දු කියන්න ඕන කියන්නේ බලහම්කෝ ඈ ගොර ගලන බිම දෝතින් අරගන්න උණු උඹට තුරුල් වී ඔබලක සතපෙන්නම් නින්දන නරයා මේ ගීමු මුණන්න මදෝපදින හැම බවයක මම ඔයා පතන්න මදෝපදින හැම බවයක මම ඔයා පතන්න මොකද මාස්ටර් ඔය කරන්නේ අලුතෙන් ගී නිර්මාණයක් කරනවද වනේ වන අතුරකින් නැන්දම්මටවත් වෙන්න හොඳ දෙයක්ද බලහල්ල මට උනේ මේ අපේ පවුලට මම මෙලඩියක් දානවා බං මේ මේ මෙලඩිය පොඩ දැන් කාලේ දැන අර අවර ගතිය ගැම් වෙලා තියෙනවා නේ මාස්ටර් පොඩ හොඳ පොඩ එහෙම් පිටින්ම තනි කරවර නිකම්ම මාස්ටර් ඔය සම්භාව්‍ය ස්වභාවිත පමනක් කියලා නිකන් ඔය වගේ අවරෙව්වා කියනකොට කට මාස්ටර්ටම එපා කරවල මාස්ටර් ලව්ව වෙන රස්සාවක් කරවන්නද දන්නේ නේ ඔය හදන්නේ හැබැයි එමයි කියලා වෙන රස්සාවක් කරන්න මම දන්නවයි බං මට නම් පේන්නේ ළමයිනේ මොකක් නමුත් ඔය ටෙලිවිෂන් එකේ යන සංගීත රියැලිටියක් බලන වෙලාවක අපේ හාමිනේට සංගීත වෛරසයක් ඇතුල් වෙලා වගේ හැබැයි එහෙම වෙලා නම් ගොඩ දාන බොරු මේ මාස්ටර් හැබැයි හාමිනේ හොඳට සිං කරනවා ඒකනේ බං ඇරියොත් කාච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 
මේ මාස්ටර් ආ මොනවා වුණත් ගායන කුසලතාවයක් තියෙන බිරිඳක් ඉන්න එක කොයිකටත් ඉතින් වටිනවනි මාස්ටර්. ඒ වුණාට බලහල්ලකෝ ඉතින් දැන් ගෙදර ගිහින් බත් වේලා එන ටිකට මට ලස්සන වචන ටීකුත් ලියලා මෙලඩියක් දාන්න කියලා නිකියේ. දැන් ඔක්කොම තිය දීක කොරහල්ලකෝ මං. මේ මාස්ටර් මේ පොඩි වැඩක් තියෙනවා කරනවා නම්. මොකද්ද? ආමිනේට ආයි එකෙම්ම සංගීතය එපා කරවන්න පුළුවන් වැඩක් තියෙනවා. යකෝ එහෙම එකක් තියෙනවනම් බලාගෙන ඉන්නේ කියහල්ලකෝ. මම දිවි පළදුවට දීලා එක කරනවනේ. ඒ මොකද්ද? එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔය මෙලඩිය අපේ මේ දස්වින් මලියට දෙන්න. ආයි ප්‍රත්‍යක්ෂයි අත්තුටුවයි. පද පෙරි දෙක කියනකොට මාස්ටර් හාමිනේට මුළු සප්ත සොරයම විස වෙලා ගිහිල්ලා. යකෝ මගේ මෙලඩිය එච්චර පවර්ෆුල්ද? නැතුව. ආසාවෙද? මේ දස්පින් පුතේ ආයි පද දෙක කියනකොට දිව උඩු තල්ලේ වැදිලා උලුක් වෙලා සති දෙකක් විතර යනකම් කතා කරගන්න බැරි වෙන ගානට වචන ටිකයි මෙලඩියයි තියෙන්න ඕනේ. හොඳේ මේ එහෙම කරන්න නම් විරහ එකක් කරන්න වෙයි මාස්ටර්. අන්න හරි ඔබ හදන විරහ එකක් උඹ ඇරෙන්න වෙන කවුරු හරි කිව්වා කියන්නේ. ඉතින් අනිවාර්ය එක්ක දිව උලුක් වෙනවා නැත්තම් සොරාලේ හිරවැටෙනවා. පුතේ වචන වලට ඝන පිහිට වල විනාශ රාගෙන් වැඩේ කරාන් ඈ. ආයි සින්දුවක් කියනවා තියා සින්දුවක් ඇහෙනකොටත් කන් දෙක හිරිවැටිලම යන්න කරහන්. එච්චරයි කතාව. මාස්ටර් ආ දැන් ඔය මාස්ටර්ගේ තරුණ කාලේ ඒ කියන්නේ වාගේ යන් ඒජ් එක කාලේ නිකන් ලං ලං වෙලා වගේ තුරුල් වෙලා ගිමුමුණල නැද්ද? එහෙම අත්දකින් නැද්ද? මොකද නැත්තේ බං? එහෙමද? උඹලට කියන්න ඒ කාලේ මම විලේ මේ පැත්තේ ඉඳන් දලුලා ප්‍රේම ගසේ පොඩි අතුරු කිලිසදේ මල්වර පිපෙන සමේ ලඟුණා කිව්වහම එයා විලෙන් ඒ පැත්තේ ඉඳගෙන උන්චිලා පදින ගමන් කියන ඉදි චිලි චිල්ලමලේ උන්චිලි චිල්ලමලේ පෙම් ලව පෙම් උයනේ පැද්දෙමු කියලා ආන්න. ඔය ඉතින් විලෙන් එහා පැත්ත මෙහා පැත්ත ඉඳන් සින්දුව කියලා තියෙන්නේ. ඔය ලන් ලන් වෙලා ගීමු මොනලා නිකන් මේ ඒනි ඉඳන් අනික් කේනට පැල්කවි කියනා වගේනේ කියලා තියෙන්නේ. ආරම්භය එහෙම තමයි බං ඈතින්. ටික දවසක් යනකොට තමයි බං ලන් ලන් වෙලා ගී මුමුණන්නේ. අනේ මාස්ටර් මේ අන්න ඒ ලන් ලන් වෙලා
ඔයා ගීමු වුණ පොයව ටිකක් අහන්නයි අපිට ඕනේ. පොඩ්ඩක් මේ සුන්දර අතීතය ආවර්ජනය කරන්න ගමු බලන්න. හරි එහෙනම් ආගනින්නකෝ. එයා ඉස්කෝලේ ඇරිලා සුදු පාට විරණසේ පියාසලා පාසල නිමවි ඔහොම එනවා ඈ. මම කන්දේ ලන්දේ කඳුරැල්ලේ පේනාතෙක් මානේ බල්ලෙක් වගේ බලාගෙන ඉන්නවා. හොඳේ අතේ එන චොක්ලට් පොල්ලකුත් තියාගෙන. මොන චොක්ලට් පොළුද බං ඒ කාලේ? අම්බදබන රං කෙසෙල් දෙල් එමන්නත ඊනදම් මිටක් කඩන් ආවා මගේ නංගෝ තමයි ඉතින්. අතලෝ බජට් ලවුනේ ඒ කාලේ තිබිලා තියෙන්නේ මාස්ටර්. හරි හරි ඉතින් කියන්නකෝ. ලං ලං වීලා ආදර ගීත මිමුණුව හැටි කියන්නකෝ. මේ ලං ලං වීලා හොඳේ? ලං ලං වීලා. ලං ලං වීලා එකයි කියන්න හම්බුනේ. කෙල්ල මට ලං ලං වීලා මාල පබළු වැල් කරවට ලන්නට තෝඩු අරුංගල් තෑගි ගෙනෙන්නට දවසක් ඒවිලු බිනර මහේ කියලා එයා කිව්වා. හරියටම මට ඔය කතාව කිව්වේ නිකිනි මාසේ අගාරියේ ගියහන්කෝ. මගේ නිකන් ඇඟ හිරි වැටිලා ගියා බං. අතේ සත බහක් නෑ ඒලාවේ. අතේ කොයි ලබන මාසේ අරන් දෙන්නද? පස්සේ මාත් ඉතින් හිමීට කනට ලං වෙලා කිව්වා, උපම් බිමේ ඇඟ ලක්නත මගේ කියන්න මම අසරණේ ගිය අතර මං උන ඉරවසි. ඔය රම්මිනි මුතු මාලවලු නැත පළඳින්න මම දුප්පත් බව නිතර සිතන්න කියලා එච්චරයි බං කියන්න හම්බුනේ. අද තා වෙනකන් කෙල්ල වැයට දැක්කේ නෑ ගියා අංකෝ. දැන් එතකොට ඔය ගෙදර ඉන්නේ? බලා අපේ හාමිනේ ගැන දැහුවේ. ඕක උනේ වෙන කෙල්ලෙක්ට බං. අපේ හාමිනේට කියපු හින්දුවක් නෑ මං. මේ දස්වි මල්ලි සංගීතය උඹ අපේ මාස්ටර් හාමිනට දෙන්න සින්දුව කරනව නේද? මේ හොර වෙන්නම කරහන් හොඳේ. හරිද? හොර වෙලා මදි පුතේ අබ්බගාත්ම වෙන්න කරන්න ඕනේ. හයි මාස්ටර්. ආයි මේ සංගීත අසපුව දැක්කහම නයාට අඳුකොල ගන්නට වැඩේ තියෙන්න ඕනේ. අපි අපේ නිදහස වෙනුවෙන් කරන අරගලයක් කියලා හිතලා මේ වැඩේ හොඳටම කරහන් පුතේ. හරි හරි මාස්ටර්. දැනට වචන ටික ලියලානේ තියෙන්නේ. මෙලදිය මම මේ හිතෙන් දාන ගමන් ඉන්නේ. බය වෙන්න එපා. සාමාන්‍ය මං කරපු සින්දුවක් අහලා අඩුම ගානේ වමනේවත් නොගිය කෙනෙක් නෑනේ. ඔන්න ඕකනේ මාස්ටර්. කුඹුරු කෑල්ලටයි බැංකු පොතේ තියෙන ශේෂයයි බලලා හඳහන් ගලප්පගෙන කසාද බැන්දම ජීවිතේ සදා දුකි. ඔව් ඇහැට දැකලා එපා වෙලානේ. මේ අපි දෙයනේ කියලා තනි කඩුවේ ඉන්නේ. මේ සංගීතයයි අර මාස්ටර් කියනා වගේ හැමදාම සතුටින් ඉන්න එපා බං. මොකක්? කසාදයක් එහෙම බැඳලා දුක කියන්නේ මොකද්ද කියලාත් බලහල්ලා. මේ මාස්ටර්. අන්න හරි අන්න හරි. ඕක කිව්වට තේරෙන්නේ නෑ බං. උඹලට කියන්න ඔය අපේ හාමිනේ ඒ කාලේ බිම බලාගෙන යන්නේ මෙහෙම ඔළුව උස්සලා බලන්නේ. එන්න සාන්ත සාන්ත බං. කතා කරන එක කනට ඇහෙන්නේ. මම තුන් සැරයක් විතර ඇක් ගාලා කියපු එක අහගන්නේ. ආවද බං දන්නේ බඳලා සතිය යනකොට ඇස්වැඩි ගිනි පුපුරු විසිබෙලා වහලේ උළු උඩ යන කෑ ගහයි කියලා. ඔන්න ඔය අවදානම ගන්න බැරි හින්දා තමයි මං කෙල්ල ගොඩක් එක්ක යාළු වෙලා බලන්නේ මාස්ටර්. විදෙම පොඩක් සරුණත් ආරක්ෂිතයි නේ. ආරක්ෂිතයි අන්නකෝ. ආරක්ෂිතයි කියනකොටම ඔන්න අපි අනාරක්ෂිත වෙන්න යනවා. අන්න අර අපේ හාමිනේ මේ පැත්තට එනවා. රත්තරන් අපින් පුතේ. ඒ මාස්ටර්. කොඹ හදපු සින්දුව මෙහාට දීහම් පට ගාලා. ආ මේ තියෙන මේ තියෙන. හරි මම හැදුවා වගේ මගේ සුරතින් මම යාට දෙන්නම් හක්කම පණී නේද පුතේ කියනකොට. මේ මාස්ටර් නෝට් එකක් උස්සලා කියමු ඈ. ෂුවර් හක්ක පණිනවා ඕ. මේ ඉන්නේ කට්ටිය. ඔන්න මාත්තාව. මාස්ටර් උන සෑහින්න මහන්සි වෙලා ආදරයෙන් කැපවීමෙන් භක්තිය ආදරයෙන් සින්දුවක් හැදුවා හාමිනේටම කියලා අම්මපා. මෙයා මෙච්චරකල් මට වැල් බයිල ගහලා ගහලා මාත් එව්වා අහලා අහලා වැලේ වැල් නැති වෙලා එපා වෙලා හිටි. ඒකයි ඕන එකක් පෙට්ටියෙන් කියලා මාත් සින්දුවක් කියන පටන් ගත්තේ. ඕ බලන්න මෙයා හද සින්දුව කියමු බලන්න. ඉහලින් ගන්න ඉහලින් ගන්න. මේ අක්ක බඩිනේ ළමයිනේ නේද? ඔව් මාත් බය වෙන්න එපා. ඔන්න හරන් කියනවා. Sit there.
වැටින කඳුළු බින්දු ඔය දෙදින් පිසදාන්න දකින දකින පිල්ලු දිහා එපහොරින් වත් බලන්න සදාතරී සුදු හැමදාමත් මගේ ළඟින් ඉන්න ඔයනාට රෝස කුසුම් පිටිසලනේ පාට වෙන්න සිහිනෙන් ගේ සුවඳක් සී සදා ආදරින් බැඳින්න කරලා තියන්නම් යකෝ ඒ පාර පැන්නේ මගේ හක්ක නෙවා මේ වගේ වයිති හිරු පටිරෝල් වලින් විතරමයි ඈ ඕ